ඕකේ චිල්ඩ්‍රන් අපි අද තවත් වැදගත් පාඩමකට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි පසුගිය පාඩමෙන් සාකච්ඡා කළා ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස්. එම්තා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් කොහොමද නෙගටිව් කරගන්නේ කියලා. අද අපි කතා කරන්නේ පාස්ට් සිම්පල් ටෙන්ස් එකේ නෙගටිව් ෆෝම් එක කොහොමද හදාගන්නේ කියලා. රයිට්? එහෙනම් බලමු වීඩියෝ එක. හරි. එහෙනම් මුලින්ම අපි අපේ සුපුරුදු වාක්‍ය හතර ගමු. අපි කලින් පාඩමේදී කරා වාක්‍ය හතරක් පොදු වාක්‍ය හතරක් ගත්තා. ඒ වාක්‍ය හතර මම මේ past tense එකටත් අරන් ආවිලා තියෙනවා. present tense වලදී අපිට හම්බුණා අම්මා බත් උයනවා, තාත්තා පත්‍රය කියවනවා, ළමයි චිත්‍ර අඳිනවා, මම රචනයක් ලියනවා. ඔන්න ඔය වාක්‍ය හතර past tense වල අපි අරන් ගියොත් කොහොමද වෙන්නේ? අම්මා බත් උයනවා, අම්මා බත් ඉව්වා වුණා. තාත්තා පත්‍රය කියවනවා, තාත්තා පත්‍රය කියව්වා වුණා. ළමයි චිත්‍රයක් අඳිනවා, ළමයි චිත්‍රයක් ඇඳා වුණා. මම රචනයක් ලියනවා, මම රචනයක් ලිව්වා වුණා. ඔන්න ඔය විදිහට අපිට past tense වාක්‍ය ටික ලැබෙනවා. අපි එහෙනම් බලමු කොහොමද මේ වාක්‍ය ටික ඉංග්‍රීසියෙන් ලියලා කොහොමද negative form එකට හරවගන්නේ කියලා. එහෙනම් මුලින්ම අපි බලමු මේකේ verb එක, ක්‍රියාපදේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ක්‍රියාපදයක් ගත්තාම ක්‍රියාපදයක් තියෙනවා ආකාර හතරකින්. මොනවද ඒ? present tense form තියෙනවා, past tense form තියෙනවා, present participle එහෙම නැත්නම් ing form තියෙනවා, past participle කියලා තව form එකක් තියෙනවා. ඉතින් මෙතනදී අපි past tense වලදී භාවිත කරන්නේ ක්‍රියාපදේ past tense ආකාරය. එහෙනම් cook කියන ක්‍රියාපදේ past tense එක cooked කියලා අපිට හම් වෙනවා. read, read කියලා කියනවා. මේක විශේෂයි. බලන්න read කියනදත් අකුරු r e a d මයි, read කියනදත් අකුරු r e a d මයි. විශේෂ පදයක්. හරි. ඊට පස්සේ draw කියන පදේ අතීත කාලේ අපි කියනවා drew කියලා, write කියන ක්‍රියාපදේ wrote කියලා අපිට ලැබෙනවා. එහෙනම් මේවා වාක්‍ය කියවනකොට මුලින්ම අපිට subject හම් වෙනවා, verb හම් වෙනවා, object එක හම් වෙනවා. එතකොට verb එක අපි තියන්නේ past tense ආකාරයේ. එහෙනම් අපි වාක්‍යයක යෙදුවොත් මේක අම්මා බත් ඉව්වා, mother cooked rice කියලා ලැබෙනවා. තාත්තා පත්‍රය කිව්වා, father read the newspaper. ළමයි චිත්‍රයෙන් ද children drew pictures. මම රචනයක් ලිව්වා, I wrote an essay. ඔය විදිහට අපිට වාක්‍ය ටික හතර නිර්මාණය වෙනවා. මේ හතරම තියෙන්නේ positive ආකාරයේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වාක්‍ය හතර negative කරගන්නේ කියලා. negative එකට යන්න කලින් අපි බලමු කොහොමද මේ ක්‍රියාපදය negative කරගන්නේ. ඒතකොට වාක්‍ය positive වාක්‍ය negative වෙනකොට වෙනස් වෙන්නේ ක්‍රියාපදය. එහෙනම් මේ ක්‍රියාපදය negative කරගන්න හැටි අපි ඉගෙන ගනිමු. ඔයාලට පේනවා මේ cooked මම ගන්නම් ක්‍රියාපදයේ cooked කියන ක්‍රියාපදය. cooked කියන ක්‍රියාපදය හැදිලා තියෙන්නේ කොහොමද බලන්න? past tense verb එක අතීත කාල ක්‍රියාපදයක්. ඒක හැදිලා තියෙන්නේ did කියන පදයට cook කියන පද එකතු වෙලා. did සහ cook එකතු වෙලා හැදෙනවා cooked කියන අතීත කාල ක්‍රියාපදය. එහෙනම් මේ දෙක අතරට අපි දැන් not කියන වචනේ දැම්මොත් අපිට හැදෙනවා did not cook. did not cook කියන පදේ හැදෙනවා. එහෙනම් මේක අපිට තව ටිකක් කෙටි කරන්න පුළුවන් නේ. did not කියන එක didn't කියලා අපි ගන්න පුළුවන්. didn't cook කියන negative ක්‍රියාපදය හැදෙනවා. එහෙනම් අපිට කිලිම හදා ගන්න පුළුවන් cooked කියන ක්‍රියාපදයේ negative එක didn't cook. එහෙනම් ඒ විදිහට අපි අනිත් ක්‍රියාපද ටිකත් සලකලා බලමු. අපිට හම් වෙනවා read කියන ක්‍රියාපදේ read කියන එකේ past tense එක අපිට ලැබෙනවා. එහෙනම් didn't read. didn't read අපි කොහෙලියවත් didn't read කියන්නේ නැහැ. අතන didn't දාපු ගමන් did කියන පදේ දාපු ගමන් ඊට පස්සේ තියෙන ක්‍රියාපදේ වර්තමානයට හැරෙනවා. didn't cook, didn't read, didn't draw, didn't write. ඔන්න ඔය විදිහට අපි අර කතා කරපු ක්‍රියාපද හතර negative වෙනවා. එහෙනම් අපි බලමු මේ negative ටික කොහොමද වාක්‍යයක යොදලා වාක්‍ය හදාගන්නේ කියලා. එහෙනම් අපිට මුලින්ම අපි ගත්ත උදාහරණය තමයි අම්මා බත් ඉව්වා කියන ක්‍රියා වාක්‍ය. ඒකෙදී අපි ගත්ත positive එක mother cooked rice. එහෙනම් cooked කියන ක්‍රියාපදයේ negative එක අපිට හම්බුණා didn't cook කියලා. mother cooked rice negative වෙනකොට mother didn't cook rice වෙනවා. තාත්තා පත්‍රය කියවුවා father read the newspaper. negative එක father didn't read the newspaper. ළමයි චිත්‍රයෙන්ද children drew pictures කියන වාක්‍යයේ drew කියන එක didn't draw වෙනවා negative වෙනකොට. එහෙනම් children didn't draw pictures. next one මම රචනයක් ලිව්වා
මම රචනයක් ලිව්වා I wrote an essay මේකේ wrote කියන එකේ negative එක අපි ඉස්සලා හදාගත්තා didn't write කියලා එහෙනම් I didn't write an essay ඔන්න ඔය විදිහට අපිට past tense simple past tense වාක්‍ය negative හදාගන්න පුළුවන් හරිම ලේසි නේ එහෙනම් අපි මේ වෙනකොට දැන් කතා කරලා තියෙනවා present simple tense එකේ negative form එක කතා කරා past simple එකේ negative form එක කතා කරා එහෙනම් අපිට කතා කරන්න තියෙනවා future simple tense එකේ negative form එක right එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ඒක ගැන සාකච්ඡා කරමු